ඔයගොල් හැමෝටම ආයිබෝන්. ඉතින් ඔන්න අදත් සාදරයෙන් පිළිගන්නා මගේ YouTube channel එකට. අදත් ඔයගොල්ලන්ට මම ගොඩක් විශේෂ වැදගත් දෙයක් තමයි මේ කියලා දෙන්නේ. අද කියලා දෙන්නේ ඔයගොල්ලන්ට ගොඩක් දෙනෙක් කාබ්ලේටර් ටියුන් කරනකොට සිද්ධ කරගන්න පොඩි අත්තරක් දැක්ගෙන තමයි අද ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. මුලින්ම කියන්න ඕනි මම මේ කියලා දෙන දේ අදාළ වෙන්නේ යාළුවනේ ඔයාලගේ කාබ්ලේටර් එකෙත් මෙන්න මේ විදිහේ ඇණයක් තියෙනවා නම් විතරයි. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ වොලියුම් කන්ට්‍රෝල් ස්ක්‍රූ එකක් තියෙනවා නම් විතරයි මම මේ කියලා දෙන දේ අදාළ වෙන්නේ. ගොඩක් දෙනෙක් යාළුවනේ කාබ්ලේටර් ටියුන් කරන්නේ එක්කෝ ඔයාලගේ දුම් වාර්තාව පාස් කරගන්න, එහෙම නැත්නම් පෙට්‍රල් ගොඩක් පිච්චෙනවා නම්, එහෙම නැත්නම් එන්ජින් එකේ කියන්නේ වාහනේ පර්ෆෝමන්ස් එක හොඳට හදාගන්න, එන්නේ වගේ දේවල් වලටනේ කාබ්ලේටර් එක ටියුන් කරන්නේ. එතකොට කාබ්ලේටර් එක ටියුන් කරන්නේ මෙන්න මේ කියන ඇණින්. හරිද? එතකොට දැන් මෙතන සිද්ධ වෙන අත්තරද්ද තමයි ඒගොල්ලෝ කාබ්ලේටර් එක ටියුන් කරන්න මෙන්න මේ විදියට මේක ඇතුළටම තද කරනවා. හරිද? තද කරලා ඉවරලා සමහරක් කට්ටි කරන වැරද්ද තමයි මේ විදිය ෆ්ලැට් එකක් අරගෙන මේක ගොඩක්ම ඇතුළට තද කරනවා. කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් තදට බර දාලා මේක ඇතුළට දාලා තද කරනවා. එහෙම තද කරන්න එපා. එහෙම තද කරොත් යාළුවනේ සිද්ධ වෙන්නේ මෙන්න මේකේ ඇතුලේ තියෙන තුඩ. මම ඔයගොල්ලන්ට ආයෙ ගලවලා පෙන්නන්නම්. මේ ඇණේ ඇතුලේ තියෙන තුඩ කැඩිලා යනවා. මේ තියෙන්නේ. මේකේ මෙන්න මේ ඇතුලේ තියෙන අග තියෙන තුඩ කැඩිලා යනවා. ඔන්න ඕක තමයි කාබ්ලේටර් ටියුන් කරද්දී ගොඩක් දෙනෙක් සිද්ධ කරගන්න අත්වැරද්ද. දැන් මේක කැඩුණා කියන්නේ, ඒ කියන්නේ මේක කැඩෙන්න හේතුවත් දැන් මේක බර දාලා ඇතුළට දාලා තද කරොත් එහෙම අඩියට මිහිල්ලා විරලා එතන ඉහට තද වෙන්නේ නැති නිසා මේ අතේ තදරත් එක මෙන්න මේ කට්ටි මෙතනින් කඩලා යනවා. මේක අග මෙතනින් කඩලා යනවා. ඒ කැඩිලා ගියාම ඒ චූටි කෑල්ල හිර වෙනවා යාළුවනේ. මෙන්න මේ කාබ්ලේටර් එකේ මෙන්න මෙතන තියෙන පොඩි සිදුර මේ තියෙන. ඔය සිදුර හිර වෙනවා. ඔය සිදුර හිර වුණාට පස්සේ ඔය ඒ කියන්නේ අර හිරවිච්ච කෑල්ල තියෙනවනේ. ඒ කෑල්ල ටිකක් එළියට ගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ. දැන් මේ කාබ්ලේටර් එකේ නම් ඒක ටිකක් ලේසියි අපිට. මොකද මේ කාබ්ලේටර් එකේ මෙතනින් මොකක් හරි කම්බියක් හරි දාලා ඒක ගලවලා අයින් කරන්න පුළුවන්. නමුත් සමහර කාබ්ලේටර් වල මෙන්න මේ ඇණේ තියෙන්නේ මෙන්න මේ පැත්තේ. ඒ කියන්නේ මේ අයින් එක තියනා වෙන්න පුළුවන්, මේ අයින් එක තියනා වෙන්න පුළුවන්, ඔය කොහේ හරි තියනවා. හරිද? එතකොට ඒ වගේ තැනක තිබිලා මේ අග කෑල්ල කැඩිලා ගියොත් එහෙම කාබ්ලේටර් ටියුන් කරන්න හදද්දී ඒක පොඩ්ඩක් ගන්න අමාරු වෙනවා. ගන්න අමාරු වෙනවා කියන්නේ එතන සිද්ධ වෙන්නේ මේ එතනට අපිට මුකුත් දාගන්න බෑ. ඒ කියන්නේ කම්බි කෑල්ලක්වත් ගලවලා ගන්න මොකුත් දාගන්න විදිහක් නැහැ. හුලම් පාරක් ඇල්ලුවා සමහරක් විතර ගැලවලා එනවා, සමහරක් විතර ගැලවලා එන්නේ නැහැ. ඒ වගේ ලාට කාබ් එක හරියට ටියුන් කරගන්නත් බෑ ඔයගොල්ලන්ට. ඒ වගේ තමයි මෙන්න මේ ඇණෙත් කඩලා යනවා. මේ ඇණේ මෙතනින් කඩලා ගියාම මේකෙන් ආයෙ වැඩක් නැහැනේ. ඒ වගේ දේවලුත් සිද්ධ වෙනවා. දැන් මෙතනදී ඔයගොල්ලන් සිද්ධ වෙන දේ තමයි එකක් අර මුලින් කිව්වා වගේ කාබ්ලේට ටියුන් කරගන්න බෑ. අනිත් එක මේ ඇණේ කැඩනවා. මේ ඇණේ කැඩුනම මේ ඇණ ටිකක් හොයාගන්න ඔයගොල්ලන්ට අමාරු වෙනවා. ඔන්න ඔක තමයි අනිත් දේ. කියන්නේ මේවා කඩෙන් ගන්න පොඩ්ඩක් අමාරු වෙනවා. දැන් මේ බයික් එකේ වහ එහෙමනම් ටික හොයන්නම අමාරුයි. මේ Honda CG125 බයික් එකේ ඔරිජිනල්ම කාබ්ලේටර් එකක් මේක. ජපාන් කාබ්ලේටර් ඔරිජිනල් එක. මේ දැන් සාමාන්‍ය Discovery 125 ඔය වගේ Bajaj බයිසිකල් වල මෙන්න මේ විදිහ අනයක් තියෙන කාබ්ලේටර් එක කැඩුනොත් එහෙම ඒවනම් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි. නමුත් මේ තිබ්බත් මිලෙන් පොඩ්ඩක් අධික ඇති. එන්නේ වගේ අමාරු වටෙන්න ඕනේ නැ මේ දැනදැන. ඒක නිසා කාබ්ලේටර් එක ටියුන් කරනකොට මේ යන්නේ අතේ ගන්නට තද කරන්න. එතන ඉහට ගොඩක් තද කරන්න යන්න එපා. ඒ තද කරන ඉවරලා තමයි ආපස්සට හිමින් සැරේ යන්නේ බුරු කරගන්න ගමන් කාබ්ලේටර් එක ටියුන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ දැන් ඕගොල්ලෝ කල්පනා කරයි මේ අනිත් කාබ්ලේටර් වලට මම කියලා දුන්න දේ මේ අදාළ වෙන්නේ නැත්ටි ඇයි කියලා. එකක් කියලා දෙන්නම්. දැන් අනිත් කාබ්ලේටර් වල යාළුවනේ තියෙන්නේ මේ අග තුඩක් තියෙන ඇණයක් නෙවෙයි. ඒ වගේ තියෙන අග නිකන් රවුම් කරලා මොට කරපු ඇණයක් තියෙන. ඒ කියන්නේ එයා කන්ට්‍රෝල් ස්ක්‍රූ එකක්. ඒ යන්නේ කොච්චර ඇතුළට තද කරත් එහෙම කැඩෙන්නේ නැහැ. අන්න හේතුව නිසායි මම වීඩියෝ එකේ මුලින්ම කිව්වේ මෙන්න මේ යන තියෙන කාබ්ලේටර් වලට විතරයි මම මේ කියලා දෙන දේ අදාළ වෙන්නේ කියලා. හරි. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා විශ්වාස කරනවා. මොකක් හරි දෙයක් මේක ඉගෙන ගත්තා කියලා විශ්වාස කරනවා. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් යාළුවනේ අනිවාර්යයෙන්ම දැම්ම පහළට ගිහලා channel එක subscribe කරලා දිගටම මගේ channel එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම් ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතන නතර කරනවා. ඔයගොල්ලෝ හැමෝටම නම් සුබ දවසක්. ජය වේවා. ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.